සින්දු පන්තිය අපේ සින්දු අපිම තනමු අඳුරින් එළියට අද ඉගෙන ගත්තේ හෙට රටට එළියක් ආදරණීය දුවේ පුතේ ප්‍රඥාවේ නැන පහන් දල්වාලමින් ලොව ජය ගන්නට ලංකා විදුලි බල මණ්ඩලෙන් ඔබට දිරිය ශක්තිය දූලපුතාලගේ සින්දු පන්තිය ගෙනෙන්නට අපට අනුග්‍රහය දක්වන්නේ ලංකා විදුලි බල මණ්ඩලය. අයිබෝන් සුබ දවසක් දූලපුතාල හැමෝටම. අපි අදත් මේ උදේම ඇවිල්ලා ඉන්නේ දූලපුතාලට බොහොම අපූරු මියුරු ගීතයක් ගායනා කරන්නට කියලා දෙන්න. අදත් අපි ආදරයෙන් ආරාධනා කරා දූලපුතාලට මේ ගීතය පුහුණු කරවන්නට සංගීත අධ්‍යක්ෂ ගායනවේදී විශාරද ජගත් වික්‍රමසිංහ මාමට. අයිබෝන් මාමේ. අයිබෝන් සේරණි නැන්දා. දූලපුතාලට මතකයි නේද අපි දැන් මේ දවස් කීපෙම කිව්වා වැඩසටහන ආරම්භ වෙද්දී කොලේකුයි පෑනකුයි ගන්න gedara ඉන්න දූලපුතාලා කියලා. මොකද මැදිරියේ දූලපුතාලා ගීතය අතේ තියාගෙන තමයි ඉන්නේ. දැන් gedara ඉන්න දූලපුතාලා කොලයක් පෑනක් කියම සූදානම් කරගෙන ඉන්නේ. ඔන්න එහෙනම් දැන් ජගත් මාමා කියලා දෙනවා ගීතය පේලියෙන් පේලියට පරිස්සමට ලියාගන්න. ලියාගන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා. මොකද ගීතය පුහුණු කරවද්දී ඒ මගෑරුනොත් එහෙම ඒ ටිකත් ලියාගන්න පුළුවන්. ජගත් මාමේ මේ ගීතය රචනා කළේ කවුද අදාපි කියලා දෙන්න. මේ ගීතය රචනා කළේ ජගත් ගාමිණී මාවතගම කියලා මාමා කෙනෙක්. මේ ගීතය දුවලා පුතාලට ඕගොල්ලන්ගේ ජීවිතෙම්ම ආදර්ශ ගන්න පුළුවන් ගීතයක්. මේ ගීතේ නම පිනිබර අරුණැල්ලේ. පිනිබර අරුණැල්ලේ. පිනිබර අරුණැල්ල. අරුණැල්ල කියන්නේ මොකද්ද? අරුණැල්ල කියන්නේ මොකද්ද? උදෑසන නේද? අරුණැල්ල කියන්නේ උදෑසන. පිනිබර අරුණැල්ල කියන්නේ පිනි වැටෙනව නේද උදේ පාන්දර දැකලා තියෙනවද? ඔව්. ඔව්. ගස්වල අතගාල බැලුවාම කොළවල තියෙනවා අතට සනීපේට දැනෙනවා සීතල පිනි බින්දු නේද? උදේ පාන්දර තමයි ඒවා තියෙන්නේ. දවල් වෙනකොට මොකද වෙන්නේ? ඒවා වේලිලා යන උදෑසන තමයි පිනිබර අරුණැල්ල ලස්සන්ට අපිට පිනි දකින්න අල්ලන්න පුළුවන් වෙන්නේ. උදෑසන දහසක් මල් පිබිදෙනවා. උදේ පාන්දරම දහස් ගණන් මල් පිබිදෙනවා. දැන් මේ මල් පිපෙන්න කියලා කවුරු හරි කිව්වද? නැහැ. ඒ වුණාට මේ ලෝකෙට ලස්සනට මේ මල් පිපිලා හැම දිනාටම ලස්සන සුවඳ ලබා දෙනවා නේද? ඔව්. එතකොට කවුරුත් කියන්නේ නැතුව නේද මේ මල් අවදි වෙලා උදේ පාන්දරම පිනිබර අරුණැල්ලේ පිපෙන්නේ? ඔව්. ඉතින් දුවලා පුතාලට කවුරුත් ගෙදරදී අවදි කරනවද ඕගොල්ලන්ව? අම්මලා තාත්තලා? නෑ. අවදි කරන්නේ නැහැ උදේට? තනියම අවදි වෙනවද? නෑ. එහෙනම් අවදි කරනවද? ඔව්. ඉතින් බලන්නකෝ මේ මල්. ඒ මල් තනියම තමයි අවදි වෙන්නේ. උදේ පාන්දර අවදි වෙලා පිනිබර අරුණැල්ලේ ලස්සනට පිපිලා සුවඳ හැමමින් ලෝකේ ලස්සන කරනවා. ඉතින් දැන් මේකෙන් අපිට ආදර්ශයක් තියනවද නැද්ද? ඔව්. තියනව නේද? තියනවා. උදේ පාන්දර අවදි වෙන්න කවුරුත් අපිට ඇහැරවන්න ඕනේද? නෑ. ඒ නිසා උදේ පාන්දරම අවදි වෙන්න තමයි මේ ගීතෙන් අපිට මුලින්ම කියලා දීලා තියෙන්නේ. පිනිබර අරුණැල්ලේ දහසක් මල් හිනැහි. පිපෙන්න කියලා කවුරුත් නැහැ කිව්වේ. ඒ ළමෙක් කියනවා මේක දැකලා. ගොල්ලන් වගේ ළමෙක් කියනවා අවදි වෙනවා මං පිනිබර මලක් වගේ. හිමිදිරි අරුණෝදේ. මං දැන් මේ වචන ටික කියන්නම්. වචන ටික ලියා ගන්න දුවලා පුතාලා ලෑස්ති ඇති නේද? ගෙදරින් ඉන්න දුවලා පුතාලා පෑනක් අරගෙන සේනානි නැන්ද මතක් කරානේ අපේ වැඩසටහනේ හැමදාම අලුත් ගීතයක් ඕගොල්ලන්ට අපි තිරින කරනවා. මේ කියන හැම ගීතයකම හොඳ අරුතක් තියෙනවා. ලස්සන තනුවක් තියෙනවා. ලස්සනට ගායනා කරන්නත් පුළුවන්. ලියා ගන්න. පිනිබර අරුණැල්ලේ දහසක් මල් හිනැහි. දහසක් මල් හිනැහි. පිපෙන්න කියලා කවුරුත් නැහැ කිව්වේ. පිපෙන්න කියලා කවුරුත් නැහැ කිව්වේ. අවදි වෙනවා මං. අවදි වෙනවා මං පිනිබර මලක් වගේ. පිනිබර මලක් වගේ. හිමිදිරි අරුණෝදේ. හිමිදිරි අරුණෝදේ. හොඳයි.
තව තිනවා අන්තරා කොටස් දෙකක්. ඒකත් ඔය විදිහටම ලියාගන්න. පැහැසර තුරු ගොමු වේ. පැහැසර තුරු ගොමු වේ. කුරුළු ගීත විසිරේ. කුරුළු ගීත විසිරේ. ගයන්න කවුරුත් නැහැ ඇරයුම් කෙරුවේ. ගයන්න කවුරුත් නැහැ ඇරයුම් කෙරුවේ. පුංචි අපිත් ඇහැරි හිමිදිරියේ. පුංචි අපිත් ඇහැරි හිමිදිරියේ. පත පොත පාඩම් කෙරුවොත් නේද අගේ. පත පොත පාඩම් කෙරුවොත් නේද අගේ. ඔන්න එක කොටසක් ඉවරයි. තව එක කොටසක් තියෙනවා අන්තරා කොටසක්. මිදුලේ අඹ වදුලේ. මිදුලේ අඹ වදුලේ. ලා කොළ දලු සෙලවේ. ලා කොළ දලු සෙලවේ. රඟන්න කවුරුත් නැහැ ඇරයුම් කෙරුවේ. රඟන්න කවුරුත් නැහැ ඇරයුම් කෙරුවේ. ඊට පස්සේ කෑල්ල ඔකල දන්නවා මොකද ඉස්සල්ලකෙත් කියලා තිබ්බනේ. පුංචි අපිත් ඇහැරි හිමිදිරියේ. පත පොත පාඩම් කෙරුවොත් නේද අගේ. ඒක ඉස්සල කොටසෙත් තියෙනවා නේද. දැන් අපි මේකේ තේරුම් බලමුකෝ. මේක කියනවා පළවෙනි කොටසෙන් පිනිබර අරුණැල්ලේ දහසක් මල් හිනෙහි. දහස් ගණන් උදේ පාන්දර මල් ඇහැරිලා හිනා වෙනවා. කවුරුත් කියලා නැහැ ඒගොල්ලන්ට. පිපෙන්න කියලා කවුරුත් නැහැ කිව්වේ. අවදි වෙනවා මං පිනිබර මලක් වගේ. දැන් ඒක දැකපු ළමයේ හිතනවා මමත් උදේ පාන්දර අවදි වෙනවා කියලා. මල් පිපෙනවා නම් ඇයි අපිට බැරි උදේ පාන්දර අවදි වෙන්න? ඇයි අම්මා හැරවනකන් ඉන්නේ? ඇයි තාත්තා හැරවනකන් ඉන්නේ? ඇයි අපිට බැරිද පාන්දරින් අවදි වෙන්න? ඒ ළමයා හිතලා එදා කියනවා අවදි වෙනවා මං පිනිබර මලක් වගේ හිමිදිරි අරුණෝදේ. හොඳයි දෙවෙනි කොටස කියන්න කලින් පළවෙනි කොටස අපි දුවලා පුතාලා කියලා එමුද? පිනිබර අරුණැල්ලේ දහසක් මල් හිනෙහේ. පිපෙන්න කියලා කවුරුත් නැහැ කිව්වේ. අවදි වෙනවා මං පිනිබර මලක් වගේ හිමිදිරි අරුණෝදේ. හිමිදිරි අරුණෝදේ. හොඳයි දෙවෙනි කොටස. පැහැසර තුරු ගොමුවේ කුරුළු ගීත විසිරේ. දැන් ලියාගත්ත දුවලා පුතාලා බලන්න ඕගොල්ලෝ ලියුප එක. පැහැසර තුරු ගොමුවේ කුරුළු ගීත විසිරේ. තාම ලස්සන ගස්වල මුදුන්වල ගස්වල ඉන්නවා. තුරු ගොමුවල ඉන්නවා කවුද? කුරුල්ලෝ නේද? එහෙම ඉන්නවා නේද? කුරුළු ගීත විසිරේ කියන්නේ කුරුල්ලෝ නිකන් ඉන්නවද? නෑ. මොනවද කරන්නේ ඒගොල්ලෝ? ගී සින්දු කියනවනේ. කුරුල්ලෝ සින්දු කියනවා. කවුරුත් කිව්වද කුරුල්ලන්ට සින්දු කියන්න කියලා? නෑ. එහෙනම් ඇයි ඒගොල්ලෝ කියන්නේ? ඒගොල්ලෝ හිතලා කියන්නේ නේ. ඒගොල්ලෝ ගායනා කරනකොට මිහිරිද අමිහිරිද? මිහිරි. කුරුල්ලෝ කෑ ගහනකොට කෑ ගහනවා නෙමෙයි කුරුල්ලෝ කරන්නේ ගීත ගායනා කරනවා නේ. පැහැසර තුරු ගොමුවේ කුරුළු ගීත විසිරේ. ගයන්න කවුරුත් නෑ ඇරයුම් කෙරුවේ. මොකද ඇරයුම් කරනවා කියන්නේ? ආරාධනා කරන. කවුරුත් ආරාධනා කළා නෑ නේද? ඒගොල්ලෝ හිතලයි කියන්නේ. එහෙම කියනකොට අපිට කනට සනීපයිද නැද්ද? සනීපයි. සනීපයි. ඒ වගේ පුංචි අපිත් ඇහැරි හිමිදිරියේ. පත පොත පාඩම් කෙරුවොත් නේද අගේ. අපි උදේ පාන්දර නැගිටලා පොතක් හැම කියෙව්වොත් නේද හොඳ? ඔව්. ඔව් නේද? ඈනුන් ඇරෑර ඉන්නවට වඩා නේ. උදේ පාන්දර නැගිටලා පොතක් පතක් කියෙව්වහම හොඳට මතක හිටිනවා දුවලා පුතාලා. ඔගොල්ලන්ට ඔය වෙලාවට තමයි ගොඩක් දේවල් මතක තියාගන්න දේවල් කියවන්න ඕන හොඳම වෙලාව උදේ පාන්දර. එතකොට මේ ගීතෙන් කියනවා කුරුල්ලෝ ගීත ගායනා කරන්නේ කවුරුත් කියලා නෙමෙයි. එහෙනම් පුතාලා දුවලා පොත් පාඩම් කරන්නේ කවුරුත් කියලාද? නෑ. උදේ නැගිටලා තේ එකක් බීලා වතුර එකක් බීලා නේද පොතපත පාඩම් කෙරුවොත් නේද අගේ. අනික් කොටසෙන් කියන්නේ මොකද්ද? මිදුලේ අඹ වදුලේ. ලා කොළ දලු සෙලවේ. මිදුලේ තියෙනවා අඹ ගහක්. ඒ අඹ ගහේ ලා කොළ දලු මොනවද වෙන්නේ? සෙලවෙනවා. සෙලවෙනකොට අපිට පේන්නේ නිකන් නටනවා වගේ නේ. නටනවාට අපි තව නමක් කියනවා මොකද්ද? රඟනවා නේද? රඟනවා වගේ පේන්නේ. කොළ රඟනවා වගේ අපිට පේනවා.
රංගන්න කවුරු හරි කිව්වද නෑ එහෙනම් ඒ රංගන්නේ ඇයි එයාත් තනියම හිටලා තමයි නේද මිදුලේ අඹ වදුලේ ලාකොළ දලු සෙලවේ රංගන්න කවුරුත් නෑ ඇරයුම් කෙරුවේ කවුරුත් ඇරයුම් කළා නෑ ආරාධනා කළා නෑ ඒ වගේ පුංචි අපිත් ඇහැරි හිමිදිරියේ පත පොත පාඩම් කෙරුවොත් නේද අගේ ආ එහෙම කරනවද මේ පිටි පස්සේ ආ කවුරු හරි කියන්න ඕනේද පොත් පාඩම් කරන්න කියලා නෑ නෑ එහෙනම් අපි ලස්සනට ඒ කෑල්ලත් කියමු මිදුලේ අඹ වදුලේ මිදුලේ අඹ වදුලේ ලාකොළ දලු සෙලවේ රංගන්න කවුරු නෑ ඇරයුම් කෙරුවේ Chiyapi hari himi dili, pata pata padam keruwa meda age. Ita kali kora sa tapi kiamu pehsar turugamwe lasan kiamu. Pehsar turugamwe kurulu gita visire. Gayanne kauru ne agayum keruwe. कवि ता पोड्डक लोकु वेनकोट विद्यात्मक देवल सूत्र यम नम गम नेद होंदट मतक हिटनो ए निसा उदे पांदर नगिरला रंडु वेवि इन्ने नेतुव पोतक पतक पाडम करन एक तमाई होंदम दे समहराय उदे एहरुवाम अम्मा तात्ता मोकद वेन्नी सालेट अविल्ला पुटुवक उडाई गूली वेला निदा गन्नवा नेद समहराय एहेम करनवा नेद आ एहेम नेतुव ए वेलाट होंदट कोंद केलिन तियला वतुर एकक हेम बीला अपि पोतक पाडम करन एक तमाई वेदगत कियला मे गीतेन कियला देनो කවුරුත් කියලා නෙමෙයි අපි වැඩ කරන්නේ දුවේ පුතේ අපි හිතලා තමයි අපි වැඩ කරන්නේ හරි දේ නේද එහෙම නේද හොඳයි ඒක තමයි මේ ගීතේ ආදර්ශය හොඳයි ඔන්න දැන් දූල පුතාලා වචන ටික ලියාගෙන ගීතේ පුරුදු වුණා දැන් සම්පූර්ණ ගීතේ විදිහට සොර ප්‍රස්ථාරත් එක්කම මේ ගීතේ ගායනා කරන්න හදන්නේ මේ පිනිබර අරුණැල්ලේ දහසක් මල් හින හෙද්දි කවුරුත් පිපෙන්න කියලා කියලා නැහැනේ මේ වගේ මියුරු අරුත්පර ගීතයක් රචනා කළේ ජගත් ගාමිණී මාවතගම මාම දැන් අපි ජගත් වික්‍රමසිංහ මාමට කියනවා ගීතේ පුරුදු කරා වගේම අපේ දූල පුතාලත් එක්ක මේ ගීතේ ගායනා කරන්නට කියලා එහෙමනම් ඔන්න දැන් අවස්ථාව අපේ දූල පුතාලට මැදිරියේ ඉන්න ගෙදර ඉන්න දූල පුතාලත් ඒත් එක්කම ගීතේ ගායනා කරන්න අපි සූදානම් ඔව් සේනන්යන්ද දැන් මේ ගීතේ අපි කලින් ගීත වගේම හැඳින්වීමේ සංගීත ඛණ්ඩයයි අන්තර් සංගීත ඛණ්ඩයයි කියලා සංගීත ඛණ්ඩ කොටස් දෙකක් තියෙනවා මේ ගීතයේත් ඒ සංගීත ඛණ්ඩ කොටස් දෙකම එකයි හැබැයි අපි තාම ස්වර දන්නේ නැහැ නේ මේ ගෙදර ඉන්න දුවලා පුතාලා අපි ඒගොල්ලන්ට කියලා දෙමු මපදම මාරි දස මපදම මාරි දස මපදම මාරි දස හොඳයි ඊළඟ කොටස අහන්න රී නීරි ගා සාගා री नीरी गा सागा सा नी रिगमा सा नी रिगमा एक ताले टापे कियेमु री नीरी गा सागा सा नी रिगमा नेवत कियान री नीरी गा सागा सा नी रिगमा දැන් අපි සම්පූර්ණ සංගීත ඛණ්ඩය කියමු ලස්සනට හැබැයි මේක පටන් ගන්නකොට මේකේ තියෙනවා පොඩි අංක ක්‍රමයකට මේකේ කියනවා මේ විදිහට 1 2 3 4 5 6 කියලා කවුන්ට් එකක් ගියාට පස්සේ තමයි තුවල පුතාලා කියන්නේ නේද 1 2 3 4 5 6 මපදම මාරි දස මපදම මාරි දස පාරක් කියමු 1 2 3 4 5 6 මපදම මාරි දස මපදම මාරි දස
හොඳයි දැන් අපි සම්පූර්ණ ගීතය ගායනා කරමු මපද මම संगीत निर्माण कले विशारद जगत विक्रम सिंह मामा दूलपुताला में गायना करने गीत अपे इदरे एती श्रीलंका को अनदली संस्थाविन संयुक्त तैटिवलट वेवा पटिगत करला अपे दूलपुतालट ए गीत रसविन दिन तवस्तावा कुदा करला देनु එවගේම මේ උදෑසන උදෑසන 6:30ට මේ වැඩසටහන ආරම්භ වන්නේ අපිට ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකාවේ ඉන්න දූල පුතාලට මේ උදෑසන සමහර විට ලෝකේ ඉන්න දරුවෝ මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා www.slbc.lk කියන වෙබ් අඩවියට ඇවිල්ලා සිටි FM සුසර කරගත්තම ඒ දරුවන්ටත් අපිව අහන්නට පුළුවන් හැබැයි වෙලාව වෙනස් වෙලා ඇති දුවේ පුතේ ශ්‍රී ලංකාවේ නැතුව ලෝකේ කොතනක ඉඳන් හරි අපිව අහනවා වුණත් මේ අපේ රටේ පාන්දර නැත්තම් මේ උදෑසන කියලා හිතාගෙන දූලපුතාලත් මේ ගීත මිහිරට ගායනා කරන්න මිහිරට රස විඳින්න දවසක ලංකාවට ආවට පස්සේ එන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ඇවිල්ලා මේ නිර්මාණය වෙන ඉදිරියේදී අපි නිර්මාණය කරන්නට බලාපොරොත්තු වෙන සංයුක්ත තැටි ලබා ගන්නත් දූලපුතාලට අවස්ථාව තියෙනවා අන්න ඒ පණිවිඩයත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ දරු පරපුරේ අනාගතය වෙනුවෙන් තමයි ජගත් මාමා මේ වගේ අපූරු වැඩසටහනක් දූලපුතාල වෙනුවෙන් නිර්මාණය කරන්නේ මේ නව නිර්මාණ ගීත ඒක තමයි වඩා වැදගත් වෙන්නේ නැත්තම් අපි හැමදාම ආහපු ළමා ගීත ටික අහනවද
නැත්තම් තවත් අලුත් නිර්මාණ ටිකක් කරනවද? ඔන්න ඔය ප්‍රශ්නෙට තමයි මේ පිළිතුරු ලැබෙන්නේ. එමුනම් ජගත් මාමේ අපි ලබන සතියෙත් සෙනසුරාදා උදේම මුණ ගැහෙමු. ආයිබෝන් බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනට ආවට. විදුලි බලය පරිභෝජනය කරමින් තාක්ෂණික උපකරණ භාවිත කර හොඳින් අධ්‍යාපනය හදාරා ඔබේ ජීවිතය ආලෝකවත් කරගන්නට සුභාශිංසන. දොරින් දොර කිත්තම් කළ මහා ප්‍රදීපාගාරය ජාතික විදුලි බල මණ්ඩලය. දූල පුතාලට සින්දු පන්තියෙන් ලස්සනට ගීත පුරුදු පුහුණු වෙන්නට අපිත් එක්ක අත්වැල් බැඳ